India cricket ප්‍රේක්ෂකයන් කු ශ්‍රී ලංකා cricket හා බංගලාදේශ cricket අතර ඇති පරතරය හා සමහර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට දක්වන අඩු සැලකිල්ල පිළිබඳ තරමක් අමුතු නමුත් ඉතා ප්‍රශංසනීය අදහසක් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය හරහා දක්වා තිබෙනවා. මං ඉන්දියානුවෙක්. මං දකිනවා සමහර ලංකා ප්‍රේක්ෂකයන් මේ බංගලාදේශය සමග ශ්‍රී ලංකාව සංසන්දනය කරමින් එකිනෙකා ට්‍රෝල් කරගන්නවා. එය සිදු නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ අලුත් පරම්පරාව ඔවුන්ගේ ක්‍රිකට් අතීතයේ ලෝකයේ අල්ලාගෙන හිටපු විදිය දන්නේ නැහැ. බංගලාදේශය හා ශ්‍රී ලංකාව කියන්නේ ළමයා සහ ගුරුවරයා වැනි. අර්ජුන ආරම්භ කරපු ලංකා ක්‍රිකට් බීසණය එදා මුළු ලෝකෙම අල්ලගත්තා. ඉන්දියානුවන් වන අපට එදා ශ්‍රී ලංකාව ගැන පොඩි ඉරිසියාවක් තිබුණා. මොකද මේ වගේ පුංචි දූපතක් ක්‍රිකට් පාලනය අතර ගත්ත නිසා ලංකා ක්‍රිකට් වලට ඇති ආසාව නිසාම මම ලංකාවට කිහිප වතාවක්ම ආවා. එවිටයි මට තේරුනේ ලංකාව අනෙක් දකුණු ආසියාතික රටවල් වලට වඩා කෙතරම් ඉදිරියෙන් ඉන්න රටක්ද කියලා. මට ලංකාවේ මිත්‍රයන් ඉන්නවා. ශ්‍රී ලංකාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහළින්ම ඉන්න මිත්‍රශීලී උගත් මිනිස්සු ඉන්න රටක්. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව තමන්ගේ රට පහත හෙළන්නේ ඇයි? යනුවෙන් එම ප්‍රේක්ෂකයා තම අදහස් පළ කර තිබෙනවා. මේ අතර එංගලන්තයේ යෝන් කණ්ඩායමට එරිව විශිෂ්ට ඉනමක් දියත් කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රණකොද සෝමරත්න එංගලන්තයට එරිව ලබාගත් යෝන් ටෙස්ට් ජයපිළිබඳ තම අදහස් පළ කළා. අපට සෙසන් දෙකකට ගහන්න තිබේ ලකුණු 273ක්. මුලින්ම අපි වේගෙන් ලකුණු ගැහුව නිසා කඩුරු 3ක් ගියා. ඊට පස්සේ මං හිතුවේ නැහැ අපට 273ක් හබා යන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ගහගෙන යද්දි තේරුණා ගහන්න පුළුවන් වෙයි කියලා. මමයි රවීනුයි ලකුණු 50ක සබඳතාවයක් දැම්මා. අපි තේ පාණයට එද්දි ගහන්න තිබුණේ ලකුණු 180ක්. ඊට පස්සේ මං රවීන්ට කිව්වා අපි අන්තිම පැය වෙද්දි ලකුණු 80ක් ගැහුවොත් අපිට බෝල 90ට 100ක් ගහන්න තියෙන්නේ. ඒත් අපිට ගහන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඊට පස්සේ රවීන්ගේ විකට් එක ගියා. ඊට පස්සේ ලහුරු ඇවිත් මාත් එක්ක ලකුණු 90ක සබඳතාවයක් දැම්මා. එතනින් තමයි අපි තරගයට අවතීර්ණ වුනේ. ඊට පස්සේ රන් පුල් ඇවිල්ලා හොඳ සබඳතාවයක් දැම්මා. එතනින් පස්සේ අපිට ලේසි වුණා ගහගෙන යන්න. අන්තිමේට ඕවරයක් ඉතුරු කරලාම ගහන්න පුළුවන් වුණා. ලහිරු දැවී ගියාට පස්සේ හිතුණා මැච් එක ජය පෙරදුමින් තොරව නිමා කරගන්නවද කියලා. මොකද තරඟේ දිනන්නත් ඕනේ, පරදින්නත් බෑ. ඒත් රන් පුල් සහ වනුජ ඇවිල්ලා හොඳට සෙල්ලම් කරපු නිසා විශ්වාසයක් ආවා තරඟේ දිනන්න පුළුවන් වෙයි කියලා. යනුවෙන් රණිදු සෝමරත්න තම අදහස් පළ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.